සුබම සුබ දවසක්. අපි අද කතා කරමු ආහාර පිළිබඳව. ආහාරවලත් උෂ්ණ හා සීත ගැන අපිට පොඩි ගැටලු ටිකක් තියෙනවා. එතකොට මගේ මිනිස්සු අහපුවා සහ පුද්ගලයන් අහපුවා ඒවයින් මන්ට දකින්න උෂ්ණ ආහාර හා සීත ආහාර ගැන ගැටලු ටිකක් තියෙනවා. එතකොට උෂ්ණ ආහාර කියන්නේ මොනවද? අපි හැම වෙලාවෙම උෂ්ණ ආහාර දේශීය චිකිත්සාවේ ආයුර්වේදයේ කතා කරනවා. එතකොට උෂ්ණ ආහාර කියලා කියන්නේ ආයුර්වේද සාමාන්‍ය පුද්ගලයන්ගේ ප්‍රകൃතිය ගැන කතා කරනවා. එකිනෙක කිනාට සුවිශේෂී ලක්ෂණ සහ එකිනෙකගේ ඔරොත්තු දීමේ හැකියාවල් එක තමයි ප්‍රകൃතිය කියන්නේ ස්වාභාවික తত্ত্ব. එතකොට මේකත් එක තමයි ඔය උෂ්ණ ආහාර ගැන කියන්නේ. ඒ වගේම තමයි ආහාරවල තියෙනවා ගුණ. එතකොට අපි කියනවා රසය ගැන මధుර අම්ල ලවණ කටු තිත්ත කසාය කියලා. ඒකට ගුණ කියේ කියන්නේ ගුණ කියනකොට කියනවා බර ආහාර සහ සහල්ව ආහාර ගැන කතා කරනවා. බර ආහාර කියලා කියන්නේ සමහර වෙලාවට කිරිබත් වගේ ಜಾති ආහාර ගත්තාම ටිකක් වෙලා අර අපහසුවෙන් ඉන්න සහල්ව ආහාර කැඳ වර්ග ඒවා ටික සහල්ව ආහාර කියලා කියන්න පුළුවන්. එතකොට ඊගාවට රස ගුණ වීර්ය කියලා කියනවා. වීර්ය කියන එකේදී ඔය තිනවා උෂ්ණ වීර්ය සීත වීර්ය. ඕක තමයි ප්‍රධාන වශයෙන්. ඊගාට විපාක. විපාක කියන්නේ ආහාර දීලවල සහ ඒක අන්තිම ඇති වෙන එකට අපි කියන විපාකයක් කියලා. ඒකත් උෂ්ණ සීත වෙන්න පුළුවන්. ඊගාවට රසගුණ වීර්ය විපාක සහ ප්‍රභාව. ප්‍රභාව කියන්නේ පස්වෙනි එක අපි සලකන සමහර වෙලාවට ප්‍රධාන වශයෙන් ඒක අමුතුම එකක්. ඒක එක එක තැන්වල එක එක දැන් අපි කියනකෝ පෙන්වන්න හොයන්න ක්‍රමවේදී අපිට අහුවෙන්නේ නැහැ. ඔය සමහර ලාවට අපි කියනකෝ කුඹුක්වාගේ ශාකයක හොයලා බලපුවම ප්‍රධාන වශයෙන් හෘදයට හිතකරයි. ඒ උනාට සංයෝග වශයෙන් සමහර ලාවට අපිට හොයා ගන්න හෘදයට හිතකර සංයෝග සමහර ලාවට අපිට හොයා ගන්න අපහසුයි. ඒක ප්‍රභාවක් විදිහට සලකනවා. මේ ආකාරයට ගත්තාම උෂ්ණ ආහාරයක් ගත්තාම අපි කියනකෝ සර ආහාරයක් කියලා කියන්නේ මොකද්ද කියන එක ඕනෝක හරහා තමයි අපිට කියන්නේ. ඒතර උෂ්ණ ආහාර කියන එකේදී අපි දකිනවා කට කාපුවාම තොල් වන වෙනවා. කට පැලෙනවා. කකුල් පැලෙනවා. ඒගාට සමහරලට ශාරීරියේ බිබිලි දානවා. කසනවා. පළු දානවා. සමහරලට ඇඟේ උණ ගතියක් තියෙනවා. අපිට ඔක විග්‍රහ කරගන්න හරි අපහසුයි. ඔන්න ඔය වගේ තත්ත්ව එනකොට උෂ්ණාධික ආහාරවල ස්වභාවය ඒ ආහාර ගත්තාම දීර්ඝකාලීනව. අපි සරල ආහාර ටිකක් කියලා බලමු මොනවද කියලා. අපි දන්නවා අච්චාරු, අන්නාසි, අඹ, තක්කාලි, බලමාළු, ඉස්සෝ සමහර ලාවට કૃතිම රසකාරක જાතියද පේවා මද්‍යපාන වර්ග ඕවාගේව ගොඩාක් ඒවා ඒකට කිරියල අපි දන්නවා. ඉතින් ඔය වාගේ දේවල් අධිකව දීර්ඝකාලීනව සේවනය කරපුවාම දීර්ඝකාලීනව ගත්තාම පළතුරු විදිහට ගත්තාම රඹුටා, මැංගුස්, දූර්යන් වගේ જાති ඕවා දීර්ඝකාලීනව ගත්තාම ශාරීරියේ මං කියාර අපහසුතා බඩ දැවිල්ල, පපුව දැවිල්ල, ඇඟේ දැවිල්ල වගේ දේවලුත් ඇති කරන්න මෙන්න මේව තමයි උෂ්ණාධික ආහාර කියලා අපි කියන්නේ. මේව ගත්තාම ශරීරයේ පිත් ලක්ෂණ සහ ඒ වගේ ලක්ෂණ ටික වැඩි කරලා ශරීරය අපහසුතාවයට පත් කරනවා. එතකොට මේකදී අපිට මොකද්ද කරන්න පුළුවන් උෂ්ණ ආහාර ගත්තා. අපිට සරලව කරන්න පුළුවන් උෂ්ණය අඩු කරන අනිත් පැත්තට ගන්න පුළුවන් කොළ කැඳ වර්ග, කසාය වර්ග තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කරලා ওই සරලව අපි ගන්නේ අපි දන්න ගොඩාක් දේවල් තියෙනවනේ. ඒවා අරගෙන අරක අපිට සමනය කරගන්න පුළුවන්. දැන් ඔය මස් වර්ගයේ දේවල් ආහාර සංස්කරණයේදීත් ඔය උෂ්ණ සීත එක අපිට වෙනස් කරගන්න පුළුවන්. සීත ආහාර කියලා කියන්නේ මොනවද කියලා අපි බලමු. සීත ආහාර වලට හුඟාක් කලාවට එන්නේ සෙම ජනිත, කප ජනිත තත්ත්ව වැඩි කරනවා. හිසේ කැක්කුම ඇති කරනවා, කිවිසුම් යනවා, පීනස රෝගෙගේ පීනස වැඩි කරනවා, නහයෙන් දියර ගතිය ගලන එක වැඩි කරනවා. ඔවගේ තත්ත්ව තමයි හුඟාක් කලාවට සීත ආහාර ගත්තාම අපිට දකින්න. සරලව කියන්නකෝ අපි සීත ආහාර ටිකක් මේ කරා. ඊගට වම්බට ඔය වගේ ජාති ටිකක් අපි ගත්තාම බී කිරි වර්ග. ඊගට එල කිරි. මී කිරි, මුදෝපු මී කිරි. එතකොට ඒ වගේ දේවල් ගත්තාම අපිට අර සීත ගතිය ඇඟේ කැක් නහයෙන් සොටු දියර ගලන්න බලනවා. කිවිසුම් යාම යන්න පටන් ගන්නවා. ඒ වගේ අපහසුතා ටික සමහරලාට හිසේ කැක්කුම. ඒ කියන්නේ අපි කියනකෝ හිස රදේ වැඩි කරන සෙම් කෝප තත්ත්ව ටික වැඩිපුර බහුලව ඇති වෙන සීත ආහාර. එතකොට මේ දෙකම අපි වළක්වා ගන්න අපිට දැන් ගන්න සීත ආහාරයක් ගත්තාම උෂ්ණාධික සමහර දේවල් අරගෙන අපිට සමහරලාට සමනය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ සොඟක්ලට නාශ්‍ය කර්ම කර කියන්නේ සරලව මේ දැන් හිසර දේවාගේ දේවල් අඩු කර ගන්න සෙම් කෝප තත්ත්ව ටික වළක්වා ගැනීමේ ප්‍රතිකාර කරපුවාම අපිට සීත ගුණය අඩු කර ගන්න පුළුවන්. අපි දන්නවා දැන් සීත ගුණය තියෙන එක කිරි අපි කියනකෝ එල කිරි. එල කිරි සීත ගුණය අඩු කර ගන්න හොඟක්ලට ආහාර සංස්කරණ ක්‍රමවේදෙම අපි කියනවා කලාඳුරු ටිකක් දා උණු කරනකොට. එහෙම නැත්නම් ඉඟුරු කෑල්ලක් දාන්න, ගම්බිරිස් සැට කිහිපයක් දාන්න. මේ වගේ ක්‍රමවේද හරහා උෂ්ණාධික තත් මේ සීත ගුණය අපිට වළක්වා ගන්න පුළුවන්.
Usna di kahar wala usna gati wala kagan napi samahar lada pi kino ne bala malu yeno ais iwa gi jati wiena kota api wi kino ahar sanskar ne di polo atruti kak dala polo atruti kak kola tien herla api de wian de pulu iwa gi metamai samahar lada pi de puluang api iya har gan no kota ba api kino delo agi jati iwa gi jati gan no kota pi polle kagan no samahar lada malu tambala polle kagan no woko we krama wede bohu pramani akti no. Mewagi kramaweda bagi usno sita ahara apita awasya widiyata palane karanna puluwan ahara sanskarnayak ekka bohoma stuti.